ඒකයි බය නැතුව මං කාටුණත් Nokia Android smartphone එකක්ම රෙකමන්ඩ් කරන්නේ. සමදා අලුත්වන Nokia. गिनिगत्थेन प्रदेशे पादिंचिव सिटी हेत्ते हतरह वृद्धि पुद्गलिकु कोविड-19 आसादने वीम हेतुवेन मियगोस ඇත්තේ බන්ධනාගාර රෝහලේ සිට රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෙත මාරු කිරීමෙන් අනතුරුයි. සියඹලාපේ දකුණු ප්‍රදේශයේ පාදිංචිව සිටි 54 වෘද්ධ පුද්ගලයෙකුද නිදන්ගත වකුගඩු රෝගයක් කොවිඩ්-19 ආසාදනය වීමත් සමග උත්සන්න වීමෙන් කොළඹ ජාතික රෝහලේදී මියගොස් තිබෙනවා. කොළඹ 15 ප්‍රදේශයේ පාදිංචිව සිටි කොවිඩ්-19 ආසාදිත 73 වෘද්ධ කාන්තාවක්ද ආඝාතය සහ නියුමෝනියාව හේතුවෙන් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටීදී මිය ගියා. බණ්ඩාරගම අටලුගම් ප්‍රදේශයේ පාදිංචිව සිටි 42 වෘද්ධ පුද්ගලයෙක් පානදුර මූලික රෝහලේ සිට IDH රෝහලට මාරු කිරීමෙන් පසු ඊයේ මියගොස් ඇත්තේ කොවිඩ්-19 ආසාදනය වීමත් සමග නිදන්ගත අක්මා රෝගයක් උත්සන්න වීම හා මොළය ඉදිමීම හේතුවෙන් COVID-19 ආසාදිතයන් 459 දිනකු ඊයේ වාර්තා වූ අතර ඉන් 259 දිනකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. කලුතරින් ආසාදිතයන් 78 දිනක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 23 දිනකු ඊයේ වාර්තා වුණා. මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 16 දිනකු වාර්තා වූ අතර ගාල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් ආසාදිතයන් 4 දිනකු බැගින් වාර්තා වුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ වන විට ආසාදිතයන් 7467 දෙනෙකු වාර්තා වී ඇත. අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් 6065 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කලුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 748ක්. මේ අනුව මිනුවන්ගොඩ පෑලියගොඩ COVID-19 පොකුරින් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 17000 ඉක්මවා ගියා. ඒ මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ආශ්‍රිතව ආසාදිතයන් 3059ක් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආශ්‍රිතව ආසාදිතයන් 14373ක් ලෙසයි. එලෙස වාර්තා වූ සමස්ත ආසාදිතයන් 17432 දෙනාගෙන් 11156 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. මීට අමතරව පොලිස් නිලධාරීන් 19 දෙනෙකු COVID-19 ආසාදිතයන් ලෙස ඊයේ හඳුනා ගැනුණු අතර ඒ අනුව පොලිස් නිලධාරීන් 825 දෙනෙකු මේ වන විට COVID-19 ආසාදිතයන් ලෙස හඳුනා ගැනුණා. පොලිස් විශේෂ කාර්ය බළකායේ 10 දිනක ඊයේ හඳුනා ගැනීම අතර මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත පොලිස් විශේෂ කාර්ය බළකායේ ආසාදිතයන් සංඛ්‍යාව 225ක්. මේ අතර බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන ඇති COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 753 දක්වා ඉහළ ගියා. බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා පැවසුවේ අද දිනේ ආසාදිතයන් 34 දිනක හඳුනාගෙන ඇති බවයි. ඔවුන් වැලිකඩ මහර අඟුණකොළ පැලස බන්ධනාගාරවල සහ බන්ධනාගාර රෝහල ආශ්‍රිතව හඳුනාගත් බවයි ඔහු පැවසුවේ. දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාටද COVID-19 ආසාදනය වී තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා පැවසුවේ ඔහු බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. අද හඳුනාගෙන ඇති ආසාදිතයන් අතර එක් බන්ධනාගාර නිලධාරියෙක්ද වනවා. මේ අතර COVID-19 ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය සඳහා යොමු නොකරන ලෙස ඉල්ලා අඟුණකොළ පැලස බන්ධනාගාරයේ රැඳවීම් පිරිසක් එහි වහලයක් මත නැග විරෝධතාවක් ආරම්භ කළේ පෙරේදා පසුරුවේ. කෙසේ වෙතත් එම බන්ධනාගාරයට නිරෝධායනය සඳහා රැඳවීම් යොමු නොකළ බවයි බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා පැවසුවේ. ඒ අනුව අදාළ රැඳවීම්ගේ අරමුණ මෙවන විට වෙනස් වී ඇති බවද ඔහු සඳහන් කළා. වීරවිල එලිමහන් බන්ධනාගාරයට නිරෝධායනය සඳහා රැඳවීම් ගැනීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක්ද අද විරෝධතාවක නිරත වුණා. මේ අතර වැලිකන්ද COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබමින් සිටි ආසාදිතයෙකු ඉන් පැන ගොස් තිබෙනවා. ඊයේ රාත්‍රී වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු පලා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මේ පලා ගිය පුද්ගලයා වැලිකන්ද නගරයේදී ඊට විනාඩි කිහිපයකට පසුව අත්අඩංගුවට ගැනීමට සෞඛ්‍යාංශ ආරක්ෂක අංශමෙන්ම පොලිසියට හැකියාව ලැබී තිබෙනවා. ඔක්තෝබර් 4 වෙනිදා සිට මේ දක්වා කාලය තුල පුද්ගලයන් 5 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මේ ආකාරයට රෝහල් වලින් පැන යාම හෝ පැන යාමට තැත් කිරීම සිදු කළා. මේ සියලු දෙනාම මත්කුඩු වලට ඇබ්බැහි වූ පුද්ගලයන් හලාවත සහ ආරච්චි කටුව ප්‍රදේශවලින් COVID-19 ආසාදිතයන් 7 දෙනෙකු ඊයේ රාත්‍රියේ හඳුනා ගැනුණා. ඉන් එක් අයෙකු ආරච්චි කටුව පොලිසිය සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක්. හලාවත මැදවත්ව ප්‍රදේශයෙන් හමු ආසාදිතයෙකුගේ සමීපතමෙක් වන ඔහු ගෘහස නිරෝධායනයට ලක් කර සිටියේදී ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආරච්චි කටුව පොලිසිය తాවකාලිකව වසා දමා ඇති අතර රාජකාරී කටයුතු සඳහා වෙනත් සානයක් යොදා ගැනීමට පියවරගත් බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් ප්‍රනාන්දු මහතා පැවසුවා. ඊයේ හඳුනාගන්නු සෙසු ආසාදිතයන්ගෙන් 5 දෙනෙකු හලාවත වැල්ල මුන්නේශ්වරම් සහ කරාවිටාගාරයේ ප්‍රදේශවල පදිංචිකරුවන්. ඊට අමතරව ආරච්චි කට්ටුව සින්න කරුකුපනේ පදිංචි කාන්තාවක්ද COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගත්තා. දැනට හුදකලා කර ඇති බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ සංචාරණ සීමා කඩ කරන පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා ඩ්‍රෝන කැමරා මෙහෙයුම් සහ ගුවන් හමුදා මෙහෙයුම් අදත් සිදු කරනවා. मीट अमतर वाडलुगमटयतुलोन प्रधान पोलिस मुरपलट युद्ध हमुदावद योधवा ආරක්ෂාව තරකිරීමට පියවර ගෙන තිබෙනවා. දැනට හුදකලා කර ඇති අටලුගම ග්‍රාම සේවා වසම් 7න් පමණක් මේවන විට COVID-19 ආසාදිතයන් 140කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 3ක් හුදකලා කළ බව යුද හමුදාපති ලුතනන්ට් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. කෙසේ වෙතත් යුද හමුදාපතිවරයා පැවසුවේ අටලුගම මෙතෙක් හුදකලා කර තිබූ කිරිමන්තොඩාව ග්‍රාම නිලධාරී වසම යලි විවෘත කිරීමට තීරණය කළ බවයි. මේ අතර මහනුවර අකුරුණු ප්‍රාදේශීයකම් කොට්ටාශයට ඇත් බුලුගහතැන්න හා තෙලඹුගහවත්ත ග්‍රාම නිලධාරී වසම් දෙකද අද පසුරුවේ සිට හුදකලා කර තිබෙනවා. ගිනිගත්තේන පොලිස් බල ප්‍රදේශයේ පුද්ගලින් 9 දෙනෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. ඒ අතර ගිනිගත්තේන පොලිසිය කළුගල පොලිස් මුරපලේ සේවය කරන සැරෙන්වරයෙකු දවනවා. ඔහුගේ ඥාති දිනයකට මිට පෙර COVID-19 ආසාදනය වීම හේතුවෙන් එම නිලධාරියා සහ පවුලේ සමාජිකයන්ද නිරෝධායනයට ලක් කර තිබුණා. සෞඛ්‍යංශ පැවසුවේ ඒ අනුව කළ PCR පරීක්ෂාවකදී පොලිස් නිලධාරියා සහ ඔහුගේ ඥාති සහෝදරයාද ආසාදිතයන් ලෙස හඳුනාගත් බවයි. අම්බලන්ගොඩ ගොඩහෙන ප්‍රදේශයේ හමුදා සමාජිකයෙකු සහ ඔහුගේ බිරිඳ COVID-19 ආසාදිතයන් ලෙස ඊයේ හඳුනාගැනුණා. දීපාවලි උත්සවය සඳහා කොළඹ සිට නාවලපිටියට පැමිණි තරුණියකටද COVID-19 ආසාදනය වී තිබෙනවා. අදාළ තරුණිය පසුගිය 22 වෙනිදා ලංගම බස් රථයකින් කොළඹ සිට නාවලපිටිය දක්වා පැමිණ ඇති අතර ගිනිගත්තේන කළුගල පොලිස් මුරපොළ අසලදී සෞඛ්‍ය අංශ විසින් අහඹු PCR පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුවයි ඇය ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන ඇත්තේ. ගිරිවුල්ල දංකොටුව මැටිකොටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. ඔහු පසුගියදා ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති කටින පින්කමකට සහභාගී වී ඇති අතර ඒ අනුව එම විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේ සහ නිවාසාධක පුද්ගලයන් ගෘහස්ස නිරෝධායනයට යොමු කෙරුණා. COVID-19 ආසාදිතයන් 485 දෙනෙකු අද පූර්ණ සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 15000 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 15447ක්. නවක ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක කර ඇති අතර ඊයේ දිනය තුළ පමණක් PCR පරීක්ෂණ 10400ක් සිදු කර තිබෙනවා. මීට අමතරව රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එවත් ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවද ඊයේ දිනෙත් ක්‍රියාත්මක කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රතිදේහ ජනක කට්ටල ගෙනාවා කියලා. පෞද්ගලික අංශයට ඒක ගෙන්වීම සඳහා අනුබලය දීලා තියෙනවා. ඒ පෞද්ගලික අංශයට කියලා වෙනම ශනික ප්‍රතිදේහ ජනක කට්ටල ලක්ෂ 2ක් ගෙනාවා කියලා අපිට වාර්තා වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් විශාල තොගයක් වෙනම ගෙන්නලා තියෙනවා. ඒතකොට මේ ගෙනාව ප්‍රතිදේහ ජනක කට්ටල ගෙනාවේ රෝගීන් සඳහා පාවිච්චි කරන්නටද නැත්නම් මේවා ගෙනල්ලා කොහේ හරි ගබඩා කරලා තියන්නද? රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක අපිට කරන්න පුළුවන් වෙන්නේ එතනේ හොඳ වෛරල් මේ කවුන්ට් එකක් තියෙන. ඒ කියන්නේ වඩා රෝගීන් වැඩි සංඛ්‍යාවක් ඉන්න ප්‍රදේශයක ඒක පොසිටිව් වුණොත් රෝගිය තියෙනවායි කියලා අඳුනාගත්ත හැකි. නමුත් නෙගටිව් වුණොත් අපිට රෝගයක් නැහැ කියන එක සාතික වෙන්න බෑ. ඉතින් ඒකට අවශ්‍යම PCR පරීක්ෂණයක් සිදු කළ යුතු වෙනවා. ඒ නිසා මේ පරීක්ෂණ ක්‍රම මනමින් කෙරෙයි කියන විශ්වාසය තහවුරු කරගන්න තෙක් අපි ඒක පෞද්ගලික අංශයන්ට ලබා දුන්නේ නැහැ. දැනට හුදකලා කර ඇති මීගම පොලිස් වසමට අයත් බෙරළ තීරයේ කරවල වේලමෙන් සිටි පිරිසක් මාර්ජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය එක්ව අද වටලනු ලැබුවා. එෙහිදී පිරිසක් පලා ගොස් ඇති අතර පොලිසිය සහ මාර්ජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බාහිරට ගත් පුද්ගලීන්ට දැඩි ලෙස අවවාද කර මුදා හැරීමටයි පියවර ගත්තේ. ඔක්කොම රස්සාකාරයෝ. එයාලගේ මාළු ගන්න නැත්නම් යන මුදුලි ඉසිකන්න දෙන්නේ. අපි බන්දායන් යැපෙන්න බෑනේ මාත්‍යෝ. දැන් මේකත් කරන්න දෙන්නේ නැත්නම් අපිට නඩුත් දැම්ම නම් අපි කොහොමද ජීවත් වෙන්නේ? මීගොමිය මේ වෙද්දී රෝගීන් අද දිනට 235 දෙනෙක් අපිට වාර්තා වෙලා තියෙනවා. අපි ජනතාවෙන් ඉල්ලන්නේ විශේෂයෙන්ම මේක පැතිරීම වළක්වන්න ජනතාවගේ සහයෝගය අපිට අනිවාර්යයෙන්ම ලබා දෙන්න කියලා ජනතාවගේ සහයෝගය දුන්නේ නැත්නම් මීගොම ඉදිරියටත් වසා තැබීමට සිදුවන බව අපිට දැනුම් දෙන්න වෙනවා. බොරැල්ල වනාතමුල්ල මිත්සර නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා. ඒ ඔවුන්ට කිසිදු සහනයක් නොලැබුණු බව පවසමින් මේ ෆ්ලැට් දෙකම හුදකලා කරලා නැහැ. හුදකලා කරපු ෆ්ලැට් එක තමයි සිරිසරුවේ නිවාස සංකීර්ණය ඒගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් දුන්නා. හැබැයි මේ ෆ්ලැට් දෙකේ කාටවත් දැනට උනත් එළියට බහින්න දෙන්නේ නැහැ. රජයෙන් දෙනවා බඩු මල්ලක්. නගර සභාව හරහා තමයි බඩු මල්ල නිකුත් කරන්නේ. එතකොට නාගරික මන්ත්‍රීවරු 3 දෙනෙක් සාසපුර ෆ්ලැට් එකේ ඉන්නවා. ඒ මන්ත්‍රීවරු 3 දෙනා සාසපුර ෆ්ලැට් එක ඔක්කොම ගෙවල් 680ම ඉවර කරලා ඉතුරු ටික තමන්ගේ හිතවතුන්ට බෙදලා දෙනවා. හැබැයි තවමත් මෙත්සරු වෙන ජනතාවට කිසිම දෙයක් කරලා නැහැ. කිසි කෙනෙක් බය වෙන්න එපා. ජනතාවගේ මං ඉල්ලා සිටින්නේ කොළඹ නගරයේ හුදකලා කරලා තියෙන ලොක්ඩවුන් වෙච්ච ප්‍රදේශවල පවුල් 70000කට දෙන්න අපි සූදානම් වෙමින් සිටිනවා. තමාට කූපනයක් ලැබෙයි. තමාගේ නිවස ලොක්ඩවුන් වෙලා හුදකලා කරපු තැනක් නම් සියලු දෙනාටම හුදකලා කරපු ඇඳිරි නීතියට යටත් වෙච්ච සියලු දෙනාටම අනිවාර්යයෙන්ම මේක ලැබෙනවා. මේ රෝගය විශාල වශයෙන් පැතිරියාම යම්කිසි තරමකට සීමා කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ සීමා කරන්න විවිධ උපක්‍රම අපිට අනුගමනය කරන්න සිද්ධ වුණා. ඒ අනුගමනය කරපු ඒ උපක්‍රම නිසා යම් තරමකට යම්කිසි අපහසුතාවයකට පත් වෙන්නේ නැති. නමුත් රජයක් විදියට ඒ අය ගැන බලන්න පුළුවන් උපරිම උත්සාහය උත්සාහය ඒ සඳහා යොදවන්න ජනාධිපතිතුමාත් ඒ වගේම කාර්යසාධක බලකාත් කටයුතු කරා. ඒ අනුව තමයි ඒ ස්වයං නිරෝධායන වෙන හැම පවුලකටම රුපියල් 10000ක් වටින සහන මල්ලක් ඒ හැම පවුලකටම ලබා දෙන්න තීරණය කළේ. ස්වයං නිරෝධායනය වෙන්න කියලා කිව්වහම සල්ලි නැති මිනිස්සයාටත් සහන මල්ලක් අවශ්‍ය වෙනවා. සල්ලි තියෙන මිනිස්සයාටත් සහන මල්ලක් අවශ්‍ය වෙනවා. මොකද මොනතරම් සල්ලි තිබුණත් බඩු ගන්න එළියට යන්න බැරි නම් ඒ අය ගැන අපිට බලා ගන්න සිද්ධ. බොරැල්ල සිරිසර උයන මහල් නිවාසයේ ආශ්‍රිතවද නිරෝධායනට ලක්ව සිටින පවුල් සඳහා සහන ලබා දීම සිදු කෙරුණේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්.